นะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะศรัทธาวันตะสิงห์วัตุนีวิมุตติอรณะภาวนามัธยสถานีปุรปาสลสกาโพเฮดาวสีปวัตตนะเอโพเฮเวดสัตถานะวัตมานะโคโรนาตัตเตียุดะอันตรจาเลหะราหะปวัตตันเตสัลสุนการลาตีโนะเออานุะอดีตวสกัดตัดลังกาเวเอวสังกัดตัดเตเวดีวีมักมันดักินดามเบนนี่เมพิงวัตุนอดีตวสเมศิลสมาดังเวลากัตการันนิตทำงี้นิเวศตัวไลอภิเมื่ออันตรจาเลหะราหะโคหิวัดสัตถานอารัมบกเรเวสักมาสีතවට දැන් මාස 3ක් පමණ ඒ වැඩසටහන මේ ආකාරයෙන් පවත්වාගෙන ආවා. අද දවසේ අපියට ඇත්තටම වැඩසටහන සහභාගී වෙන්න වෙන්නේ බලංගොඩ ඒ අලුතෙන් හදන ආරණ්‍ය සේනාසනය තුල ඉඳලයි. ඒක නිසාවෙන් අන්තර්ජාල පහසුකම් හැම අඩු වෙන්නත් පුළුවන්. වටවිටාවේ සතුන්ගේ කෑ ගැහෙන් ආදී දේවල් ඇහෙන්නත් පුළුවන් මොකද හේතුව මෙහෙට අන්තර්ජාල පහසුකම් තියෙන ස්ථාන අඩුයි ඒක නිසාවෙන් ඒකට සුදුසු ස්ථානයක තමයි ඉන්න වෙලා තියෙන්නේ කොහොම නමුත් අපි මේ වැඩසටහන් මාලාවේදී අපි මේ වෙසක් පෝය දවසේ මතක් කරා මේ බුදුහාමුදුරුවන්ගේ ශාසනය තුල සංසාර විමුක්තිය සඳහා පැවිදි වෙච්ච හාමුදුරු කෙනෙක් උන්වහන්සේ සීල සමාධි ප්‍රඥා ආදී දේවල් පුහුණු කරමින් පැවිදි ජීවිතයේ ගත කරන අතරතුර මරණයට පත් වෙනවා දිවි ලෝකේ උපදිනවා ඒ දේවත්වයේ ඉඳලා යාට සැකයක් ඇති වෙනවා මේ අපි මනුෂ්‍යෙක් වෙලා හාමුදුරු කෙනෙක් වෙලා වඩපු මේ ධර්මය දිවි ලෝකයේ දේවත්වයේ ඉඳලා ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා ඒ පිළිබඳ බුදුහාමුදුරන්ගේ විමසනවා ඒ විමසීම යටතේ පැහැදිලි කරන්නේ මේ පුහුණු කරපු දෙය මනුස්සත්වයේ හිටියත් දේවත්වයේ හිටියත් එකම මගයි උජුකෝ නාම සෝමග්ගෝ අභියා නාම සාදිසා රතෝ අකුජනෝ නාම ධම්මචක්කේ සංයුතෝ ආදී වශයෙන් මේ බුද්ධ දේශනාව පැහැදිලි කරගෙන විසක් පුර පසළොස්වක දවසේ අපි මේ ධර්මීය පැහැදිලි කරා මේ පින්වතුන්ටත් ඒ විදිහට සැලකිල්ලක් දක්වන්න ඕනේ ඒක වැදගත් වෙන්නේ දැන් පන්සලේදී වැඩුවත් මේ භාවනාව ගෙදරදී වැඩුවත් එකමයි මනුස්සත්වයේ තුල වැඩුවත් දේවත්වයේ තුල වැඩුවත් එකමයි එකම මඟ තියෙන්නේ ක්‍රම දෙකක් නැහැ කියලා ඊළඟට අපි පොසොන් පොහේ දවසේ පැහැදිලි කරා මේ ශාසනයෙම පැවිදි වෙච්ච ඒ කියන්නේ මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා හිතලා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පැවිදි වෙච්ච සහෝදරයෝ දෙන්නේ චූල කාල මහා කාල කියලා හාමුදුරුවරු දෙන්නේ පැවිදි වුණ පළියට මේ ධර්මයේ ප්‍රයෝජන ගත්තේ නැති කෙනෙකුත් මහා කාල හාමුදුරුව රහතන් වහන්සේ බවට හැරෙනවා චූල කාල හාමුදුරුව පසුව නැවත ගිහි වෙනවා ඒකට හේතුව බුදු හාමුදුරුව පෙන්නනවා ඒකදී පැහැදිලි කරන්නේ සුභානුපස්සී විහරන්තං ඉන්ද්‍රියේසු අසංගතං භෝජනම් හි අමච්ඡන්තු කුසීතං හීන වීර්යය. ඒ කියන්නේ දැන් සුභ අරමුණු
ඇහැ කන නාස ආදී පංචේන්ද්‍රියන් වලට එන අරමුණු සුභ වශයෙන් අරගෙන පැවිදි වෙලා හිටියත් මහානදම් පිරුවත් භාවනා කරත් ඒකෙන් මේ බුදුහාමුදුරුව පෙන්නන අවසාන ඉලක්කයට යන්න බෑ. අරහා චූලකාල හාමුදුරුවන්ට ඒක වුණා. සුභානුපස්සී විහරන්ත ඉන්ද්‍රියේසු අසංගත. ඉන්ද්‍රිය සංවරයකුත් නැත්නම් තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ විදිහටම කටයුතු කරනවා නම් ඒ වගේම භෝජනාම්මි අමච්ඡන්නු අච්ඡන්නු ඒ කියන්නේ ආහාර වලට ගිජුකමක් දක්වනවා නම් තෝරලා බේරලා කන්න කොච්චර හරි මහන්සි වෙනවා නම් හොඳ හොඳ ಜಾති හොයනවා නම් ඒක තුලින් එයාට යම්කිසි හානියක් තියෙනවා. මේ ගමන භාවනා වැඩුවට වැඩින්නේ නැහැ කියන එක. දීර්ඝ දියුණුවක් ලබා ගන්න බෑ. කුසීතං හීන වීරියක්. ඒ කියන්නේ කුසීත කම්මැලිකම. අද දැන් පොහේට සිල් ගත්තත් අද ඇඟ රස්නේ ඒ වගේ උණගෙන ඉන්න වගේ කියලා නිදාගෙන ඉන්නවා. එහෙම නැත්නම් අද එළියට බහින්න හොඳ නැහැ. පාරටවත් බහින්න හොඳ නැහැ කියලා කම්මැලිකමින් ඉන්නවා. මේ කුසීතං හීන වීරියක්. මෙන්න මේවා තිබුණත් එතකොට පැවිදි වුණත් ගිහි වුණත් ශ්‍රාවකයෙකුට කොච්චර භාවනා කරත් දීර්ඝ දියුණුවක් ලබා ගන්න බෑ. සාර්ථක දියුණුවක් ලබා ගන්න බෑ. ඒකත් එතකොට මම පෙන්නුවේ ධම්මපදයේ තියෙන ගාථාවකින් ඒ හාමුදුරුවන් වහන්සේලා චූල කාල මහා කාල මේ බුදුහාමුදුරුවන්ගේ ජීවමාන කාලයේ වැඩ සිටියේ. ඊට පස්සේ තව දෙයක් පෙන්නුවා මේ ශ්‍රාවකයෝ ගැන. ගිහි අය නෙමෙයි මේ පෙන්නුවේ හාමුදුරුවරුමයි. බුදුහාමුදුරන් කාලේ මේ ඇසල පෝය දේශනාව මා හිතන්නේ ගියවර දේශනාව. බුදුහාමුදුරන් කාලේ ඔය විදිහටම මේ පින්වතුන්ට හිතිලා තින්නේ මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ඕනේ, සංසාරයේ දුකයි, දැන් නම් ජීවත් වෙලා වැඩක් නැහැ එහෙම කියලා දැන් හිතලන්නේ ඔය සිල් අරන් තියෙන්නේ. ඒ ඔයිට වැඩි හිතලා ඔයිටත් වැඩි බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙම සමාජයෙන් අහලා සමාජයේ මිනිසු කියන ඒවා අහලා මේ සංසාරයේ දුකයි සංසාර විමුක්තිය ලබා ගන්න ඕනේ කියලා තව යාළුව දෙන්නෙක් පැවිදි වෙනවා. අද නෙමෙයි එදා ඉන්දියාවේ. ඒ හාමුදුරුවෝ දෙන්නෙන් එක්කෙනෙක් දැන් බුදුහාමුදුරුවෝ පෙන්වා දීපු සීල සමාධි ප්‍රඥා මේ ප්‍රතිපත්ති ගරුක ඒ කියන්නේ සීල් රකින්නවා සමාධිය වඩනවා ඒකත් ශික්ෂාවක් පුහුණු වෙනවා ප්‍රඥා ශික්ෂාවට අදාළ මේ සතිපට්ඨානිය වඩනවා මේ තුනම කරනවා ඒ යාළු මිත්‍ර හාමුදුරුවරුන්ගේ වැඩිහිටි හාමුදුරුවෝ වයසෙන් අඩු හාමුදුරුවෝ මේ තුනෙන් සීල ශික්ෂාවයි සීල ශික්ෂාව විතරක් අරගෙන සීල් රැකලා විතරක් ධර්මයේ ඉගෙන ගන්නවා. ධර්මයේ මේ ඉගෙන ගන්නවා කියන්නේ මේ ශාස්ත්‍රීය මට්ටමේ ඉගෙන ගන්නවා. සමාධිය වඩන්නෙත් නැහැ, ප්‍රඥාව වැඩෙන විදිහ භාවනා පුහුණු කරන්නෙත් නැහැ. ඔය දැන් උපාසක උපාසිකාවත් තියෙන ටියුෂන් යනවා. වයසට යනකොට අභිධර්ම ටියුෂන් යනවා. අනිත් වගේයි. මොකද මේ ධර්මයේ ඉගෙන ගත්තේ නැත්නම් වැඩක් නැහැ කියලා මතයක් හදාගෙන රාමඳුරෝ ඒ විදිහට ධර්මයේ ඉගෙන ගන්නවා. ඉගෙනගෙන දැන් අර ගෝල බාලය හදනවා. කවුද මේ? අර ලාබාලා. යාළුව දෙන්නගේ වැඩිමහල් හාමුදුරුවෝ කමටහන් බුදුහාමුදුරන්ගේ අරගෙන ඈත දුෂ්කර පළාතකට ගිහින් කමටහන් වඩනවා. ප්‍රතිඵලය මොකද්ද? අර කමටහන් වඩපු හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් බවට හැරෙනවා. සංසාර විමුක්තිය අවබෝධ කරගන්න. නමුත් ධර්මයේ ගැන ප්‍රායෝගිකව ශාස්ත්‍රීය මට්ටමින් කතා කරන්න බෑ. ඒ කතා කරන්න හැකියාවක් නෑ. මොකද ඒව ඉගෙනගෙන නෑ. අවබෝධය තියෙනවා. නිවන් දැකලා තියෙනවා. ධර්මයේ ගැන කතා කරන්න තේරෙන්නේ. දැන් ඒහා මුදුරුවෝ සැවැත් නුවරට මේ රහතන් වහන්සේ කෙනෙක් බවට හැරිලා
බුදුහාමුදුරුව බහැදකින්න වන්දනා කරන්න සවැත් නුවරට වැඩම කරනවා. මේක ආරංචි වෙන තමන්ගේ මිත්‍රහාමුදුරුව එතෙන්දී බලනවා. දැන් එයා දන්නේ නැහැ රහතන් වහන්සේ හඳුනගන්නේ කොහොමද කියලා. ශාස්ත්‍රීය දැනුමක් නැති ඉතින් දැන් ඔය සාමාන්‍ය ලංකාවේ උපාසක උපාසිකාවන්ගෙන් තියෙන මෙයානම් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඇති. මේ විදිහට මේ ධර්මයේ ඉගෙනගෙන තමයි මෙහෙම වෙන්නේ. එහෙම කියලා මත හදන අය ගොඩක් ඉන්නේ. මේ වචන මේ විදිහට කියන්නේ මේ මේ මෙන්න මේකයි අර්ථය. ආන්නේ වගේ අර සීල සමාධි ප්‍රඥා ශික්ෂා දෙකට තැනක් දීපු නැති ශාස්ත්‍රීය ධර්මයේ විතරක් ඉගෙන ගත්ත රහාමුදුරුව තමන්ගේ විශාල ගෝල බාලයොත් ඉන්නවා. දැන් බලන්න ඔයගොල්ලෝ නම් මං ළඟ ඉඳලා මේ ගෝලයන්ට කියන්නේ රහාමුදුරුව මොනහරි ධර්මියවත් ඉගෙන ගත්තා. ඒ වුණාට මගේ මිත්‍රයා මං එකට මහාන වෙලා අර කැලේ රිංගලා අර දැන් එනවා මෙලෝ දැනුමක් නැතුව. ඕන්නම් ඇත්තද කියලා බලන්න මං ප්‍රශ්න අහනවා මගේ මිත්‍රහාමුදුරුවන්ගෙන්. ඔයගොල්ලෝ බලන්න එක ප්‍රශ්නයකටව උත්තර දෙන්න බැරි වෙනවා. මේ ප්‍රශ්න අහන්න යන්නේ කාගෙන්ද? රහතන් වහන්සේගෙන්. කවුද මේ යන්නේ? පෘථග්ජන උගත් හාමුදුරුවනි. මේක දිවසින් දැකලා බුදුහාමුදුරුව අර මිත්‍ර හාමුදුරුවෝ දෙනම ප්‍රශ්න සාකච්ඡාවකට අර කුමන්ත්‍රණය කරපු ස්ථානයට වැඩම කරලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න අහනවා. අර ශාස්ත්‍රීය දැනුම එක්ක තියෙන ප්‍රශ්න නෙමෙයි, ප්‍රායෝගික ප්‍රශ්න. එතකොට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ අර රහතන් වහන්සේට විතරයි, ශාස්ත්‍රීය හාමුදුරුවන්ට බැරි වෙනවා. එතෙන්දී නිග්‍රහ කරනවා බුදුහාමුදුරුව තමන්ගේ ශ්‍රාවකයන්ගේ මෙන්න මේ අය මගේ ශාසනයේ හිටියට අනුන්ගේ හරක් බලන අය කියලා. ගොපල්ල වගේ. ඕක දැන් ගිහි ශ්‍රාවකයාටත් එකයි. ගිහි ශ්‍රාවකයන්ගේ වැඩියෙන් ඉන්නේ ගොපල්ල. අනුන්ගේ හරක් බලන. කොච්චර හරි දඟලන්නේ මොකද? සීල් රකින්න නෙවෙයි දඟලන්නේ. සීල් ගැන ඉගෙන ගන්න. භාවනා කරන්න නෙවෙයි දඟලන්නේ. භාවනාව ගැන ඉගෙන ගන්න. කොන්න ගොපල්. පුහුණුව නෙවෙයි වැදගත්, ශාස්ත්‍රීය දැනුම, සහතිකය, කියවන්න පුළුවන් වීම. අනුන් එක්ක මගුල් ගෙදර අභිධර්මයේ කතා කරන්න පුළුවන් නම් ආන්නේ එකට කැමති. ওই ගොපල්ලෝ. එතකොට ඒත් බුදුහාමුදුරන්ගේ කාලේම හිටියේ මේ ගිහි ශ්‍රාවකයෝ මේ ඔක්කොම පැවිද්දෝ. ඉතින් ගිහි මොනව කරයිද? දැන් අද දවසේත් ඉතින් එහෙම බුදුහාමුදුරන්ගේ කාලේම චරිත දෙකක් තමයි මේ දේශනාවට බාරගන්නේ. හැබැයි මේකේ එක්කෙනෙක් ගිහි, දැන් මෙච්චර කල් කතා කරේ පැවිදි අය විතරයිනේ. එක්කෙනෙක් ගිහියේ, අනික් කෙනා රහතන් වහන්සේ කෙනෙක්. මෙතන වෙනසක් තියෙනවා. හැබැයි අර මුලින් කතා කරපු වැසල පොයට කතා කරපු එක හාමුදුරුව කෙනෙක් රහතන් වහන්සේ, අනික් හාමුදුරුවන් වහන්සේ අර ශාස්ත්‍රීය මට්ටමින් ත්‍රිපිටක ධාරී හාමුදුරුව පෘථග්ජන. ඊට කලින් කතා කරපු චූලකාල මහාකාල කියන හාමුදුරුවන් වහන්සේලා දෙන්නගේ මහාකාල හාමුදුරුව රහතන් වහන්සේ, චූලකාල හාමුදුරුව පෘථග්ජන. ඊට මුලින් කතා කරපු පැහැදිලි කරලා දීපු අර අච්චරා සූත්‍රය, අච්චරා ගණ සංගුට්ටාර මං කිව්වේ හාමුදුරු කෙනෙක් පැවිදි වෙලා එයා මරණයට පත් අපවත් වෙලා දිවිලෝකෙ උපදිනවා කියලා. ඒ හාමුදුරුව දිවිලෝකෙ උපදින්නේ නිකම්ම නිකම් පෘථග්ජන. ඒත් හාමුදුරු ඒකයි අර පෘථග්ජන නෙවෙයි නම් මේ ධර්මීය මාර්ගය සීල සමාධි ප්‍රඥා කොහෙදිත් එකයි කියන එක, එකම දේ කියන එක තේරෙන්න ඕන. එතකොට එතන ඒ මුල්ම කතාව එතකොට පෘථග්ජන හාමුදුරන් වහන්සේ කෙනෙක්. දෙවෙනි කතාව චූලකාල මහා කාල වෙනකොට එක්කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක්, අනික් කෙනා පෘථග්ජන හාමුදුරු කෙනෙක්. ගියවර කතාවේදී පැහැදිලි කරේ ධර්මයේ ඉගෙන ගත්ත කෙනා පෘථග්ජන, සීල සමාධි ප්‍රඥා වඩලා
අර වයසක හාමුදුරුවෝ රහතන් වහන්සේ. හැබැයි ශාස්ත්‍රීය දැනුමක් නැහැ. දැන් අද දවසේ කතා කරන්න යන්නේ විශේෂ චරිත දෙකක්. මේක හැබැයි දවසින් කතා කරලා ඉවර කරන්න බෑ. මේකේ ධර්මයේ ගොඩාක් තියෙනවා. අද දවසේ කතා කරන්න හදන්නේ එක පැත්තක මේ ඉන්නේ මෙතන තියෙන ලොකු සාකච්ඡාවක්. මේ සාකච්ඡාව ඇත්තටම බුදුහාමුදුරුවෝ නෙවෙයි කරන්නේ මේ දෙන්න. මේ ශ්‍රාවකයෝ දෙන්න. එක ශ්‍රාවකේ ඒ ශ්‍රාවකයෝ දෙන්නත් අමුතු දෙන්නේ බුදුහාමුදුරුවන් කාලේම රජගහ නුවර හිටියේ එක්කෙනෙක් සිටුවරයා සිටුවරේ ප්‍රසිද්ධ සිටුවරේ අනික් කෙනා ඒ සිටුවරයාගේ සිටු දේවියයි. එතකොට ඒ ජීවත් වූ තරාතිරම. නමුත් මේ සාකච්ඡාව සිදුවෙන කාලේ සිටුවරයාගේ ශ්‍රාවක ස්වභාවය ගත්තොත් අනාගාමී ගිහියෙක්. අනාගාමී තත්ත්වයට පත්වෙච්චි ගිහි ශ්‍රාවකයෝ. සිටු දේවිය දිහා බැලුවොත් මේ සාකච්ඡාව පවතින මොහොතේ ඊට ඉස්සෙල්ලා නිකම්ම නිකං ගිහියෝ. ඊට පස්සේ පැවිදි. දැන් මේ සාකච්ඡාව පවතින මොහොතේ සිටු දේවිය රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක්. නැ මේ මෙන්න මේ පසුබිම යටතේ තමයි මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ දෙන්නේ. මේ ශ්‍රාවකයෝ දෙන්න විශේෂයි. මොකද ගිහියව කසාද බැඳපු විවාහ වෙලා හිටියේ ජෝඩුවක් මේ. හැබැයි වෙනස තියෙන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ වෙලා ඒකේ පිරිමියා අනාගාමී තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ගැහැණු කෙනා රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා. හැබැයි මෙතන මේ කතාබහ සිදුවෙන හේතු දිහා බැලුවම, අටුවා විස්තර දිහා බැලුවම, තවත් තියෙන තොරතුරු දිහා බැලුවම මේ සාකච්ඡාවේදී බොහොම ප්‍රබල ලෙස අනාගාමී වෙච්චි සිටුවරයා සැක කරනවා මේ රහතන් වහන්සේ බවට පත් වෙච්චි මෙහෙණින් වහන්සේ ධර්මයේ දන්නේ නැහැ කියලා. මෙන්න මේක වැදගත් සාධකයි. එහෙමනම් ඒකේ වැදගත් සාධකය කියන්නේ මොකද්ද? ශ්‍රාවකයෙක් විදිහට අනාගාමී වුණත් තව කෙනෙක්ගේ ධර්මීය ගැන මොකවා හිතාගන්න බෑ. නැත්නම් තමන්ගේ මේ මෙහෙම සැකයක් ඇති වෙන්න බෑ. ඒ වුණාට අභිධර්ම ඩිවිෂන් ගිය උපාසකම් මට පුළුවන් අහවලා රහතන් වහන්සේ කියන්න ලංකාවේ. දැන් කොහොමද ධර්මයේ ගැන එතකොට තියෙන අනවබෝධය? මෙයා සෝවා මන් සෝවාන් වුණේ අහවල් කාලේ කියලා කියනවා නේද කට්ටිය? දැන් බලන්න අනාගාමී වෙලත් බෑ තව කෙනෙක්ගේ ධර්මයේ. දැන් තමන් එක එකට හිටියේ කෙනාගේ ධර්ම අවබෝධය ගැන ධර්මයේ කොච්චර දුර ගියාද කියලා මනින්ද. දැන් මේ කතාවේ කෙටියෙන් කතාව කියමු. මොකද අපිට මේ දේශනාව සිදු කරන්න වෙයි කාලයක්. මොකද ප්‍රශ්න තියෙනවා මේ දෙන්න අතර. ප්‍රශ්න 34ක් අහන්න. මේ ප්‍රශ්න ඇතුළත් වෙන සූත්‍රය වේදල්ල සූත්‍රය. වේදල්ල කියන එක මේ පාලි වචනයක්. වේදල්ල කියන්නේ ප්‍රශ්නෝත්තර කියන එක. ප්‍රශ්නෝත්තර කියලා ඔය පොත්පත් හැමති තියෙන විභාගවලට ඒ වගේ ප්‍රශ්නෝත්තර කියන සිංහල ආර්ථය ගේන පාලි වචනේ වේදල්ල. එතකොට ප්‍රශ්නෝත්තර සංග්‍රහ විදිහට ප්‍රශ්නෝත්තර විදිහට සූත්‍ර දෙකක් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා. එකක් මහා වේදල්ල සූත්‍රය. තව ප්‍රශ්නෝත්තර සූත්‍ර ඕනතරම් තියෙනවා. ඒවා නම් කරලා තින්නේ වෙන නම් වලින්. ප්‍රශ්නෝත්තර නමින්ම නම් කරලා තියෙන සූත්‍ර දෙකක් තියෙනවා. එකක් මහා වේදල්ල, අනික චූල වේදල්ල. එතකොට මේ චූල වේදල්ල කියන සූත්‍රය තමයි මම මේ කතා කරන්න යන්නේ. මේ පින්වතුන්ට දැන් වෙනකොටත් මම හිතන්නේ මේ චූල වේදල්ල සූත්‍රයේ ප්‍රශ්න ටික
අංකගත කරපු රහණ ටික ඇතුළත් මොනවහරි දත්ත ටිකක් ලැබිලා තැති නැත්නම් තුසරිකා නෝනාට කියලා ලබා ගන්නත් පුළුවන්. එතකොට පහසු වෙනවා ඉදිරි වැඩසටහන් වලදී හා අද දවසේ වුණත් ඒවා තියෙන ඒවා ඒ ප්‍රශ්න සාකච්ඡා කරලා බලන්න කියන්න පුළුවන් වෙන්න හැකියාව තියෙනවා. හැබැයි මේ සූත්‍ර වල අග තියෙන ඒවා ප්‍රශ්න අහන්න බෑ හවස දේශනාවේ. මොකද මේ ටික කතා කරන්න තියෙන දෙයක්. නැත්නම් පුදුම කුලප්පුවක් තියෙන උපාසක උපාසිකාවන්. මොකද මේක ඉගෙන ගත්තෝ හරි කියලා හිතේ. එහෙම ගන්න නෙමෙයි මෙතන තියෙන්නේ ධර්මයේ පිළිපැද්දොත් හරි. ඉගෙන ගන්න ඕනේ පිළිපදින විදිහයි. දැන් මේකේ ඇත්ත කතාව ඇතුළත් වෙන හින්ද මේ සූත්‍රයේ බුදුහාමුදුරුව විසින් මේ සූත්‍ර දේශනාව අවසානයේදී, ඒ කියන්නේ මේක සිද්ධියක් තියෙනවා මෙහෙම මෙන්න අපි පැහැදිලි කරගමු. බුදුහාමුදුරුව අනුමත කරනවා මගෙන් මේ ප්‍රශ්න ටික ඇහුවා නම් මම දෙන උත්තරේ මේ මෙහෙණින් වහන්සේ රහත් මෙහෙණින් වහන්සේ දීපු උත්තරමයි කියලා. ඒක නිසා මේ දේශනාව බුද්ධ දේශනාවක් බවට මහා එදා හිටපු ඒ රහතන් වහන්සේලා අනුමත කරගෙන තියෙනවා. සූත්‍රේ නම චූල වේදල්. ඒකේ පිටපතක් මේ පින්වතුන්ට සාරාංශගත කරපු පිටපත ලැබිලා ඇති, නැත්නම් ලබා ගන්න හැකියාව තියෙනවා. දැන් අපි බලමු මේ සිද්ධියට පසුමුම් වෙච්ච කතාව කෙටියෙන් දැනගන්න ඕනේ. මේ එදා බුදුහාමුදුරුවෝ, ඒ කියන්නේ බෝධිසත්වයේ බුද්ධත්වයට පත් වෙලා මුලින්ම පස්වග මහණුන් වහන්සේලා ළඟට ගිහිල්ලා ධර්මීය යාදීලා ශ්‍රාවකයේ බවට පත් කරගෙන යසකුල පුත්‍රය ආවගේ ගිහි අය ශ්‍රාවකයේ වෙලා නැවත ජටිල දමනයට ඇවිදිල්ලා ඒගොල්ලෝ ශ්‍රාවකය වෙලා බෝධිසත්ව කාලයේදී වෙච්චි පොරොන්දුවක් ඉෂ්ට කරන්න රජගහනුවර බිම්බිසාර රජතුමා බලන්න යනවා. මොකද බිම්බිසාර රජතුමා මේ ඉල්ලීමක් කරා බෝධිසත්වයන්ගේ, ඔබ වහන්සේ සත්‍ය අවබෝධ කරගත්ත දවසට මුලින්ම අපේ රාජ්‍යයට එන්න, අපිටත් ඒ ධර්මය කියා දෙන්න කියලා. මෙන්න මේ ඉල්ලීම සම්පූර්ණ කරන්න ඒ දෙවැනි අවුරුද්ද වගේ වෙනකොටම, බුද්ධත්වයෙන් දෙවැනි අවුරුද්ද වගේ වෙනකොටම බුදුහාමුදුරුවෝ වඩිනවා රජගහනුවරට. මේ රජගහනුවරට බුදුහාමුදුරුවෝ මෙහෙම විශාල ජටිල ශ්‍රාවකයෝ පිරිසක් එක්ක වඩිනවා කියලා ආරංචි වෙන බිම්බිසාර රජතුමා, එදා රජගහනුවර හිටපු සිටිවරු, ඇමතිවරු, ඒ රජතුමාට හිතවත් සියලුම අය සම්බන්ධ කරගෙන පෙරමගට යනවා බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න. මේ බිම්බිසාර රජතුමාගේ බොහොම ලෙන්ගතු වෙච්ච මහා සිටුවරේ තමයි රජගහනුවර හිටිය විසාක කියන සිටුවරයා. මේ චූල වේදල්ල සූත්‍රයේ ප්‍රධාන චරිතය තියෙන්නේ මේ සිටුවරයයි, විසාක සිටුවරයා. දැන් බුදුහාමුදුරුවෝ වැඩම කරලා රජගහනුවරට බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ ධර්මයේ පැහැදිලි කරනකොට බිම්බිසාර රජතුමායි ඒ වගේම විසාක සිටුවරයයි තව විශාල පිරිසකුයි ඒ ධර්මයත් එක්ක ධර්මයට සවන් දීලා ධර්මයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරලා මුලින්ම සෝවාන් තත්ත්වයට පත් වෙනවා. එහෙනම් මේ විසාක කියන සිටුවරයා සෝවාන් වෙන්නේ මුල්ම කාලයේදී, බුද්ධත්වයේ මුල්ම කාලේ. මේ විශේෂ පුජ්‍යලි. එහෙම සෝවාන් තත්වයට පත් වෙලාත් මෙයා සාමාන්‍යයෙන් ඒ සිටු තනතුරේ කටයුතු එළඳා, මේ වගේම තමන්ගේ තියෙන දේපොළ ඒවා ආරක්ෂා කරන සේවකයෝ දෝලා ඒවා ක්‍රියාත්මක කරන ඒවා ඒ විදිහටම කරගෙන යනවා. මේ විසාක සිටුවරයාගේ දේවිය තමයි ධම්මදින්නා. මේ ධම්මදින්නා කියන කෙනා මේ විසාක සිටුවරයා දැන් සෝවාන් වුණා කියලා එයාට මොකක්වත් විශේෂයක් තේරුන්නේ නැහැ. දැන් නැවත මේ බුදුහාමුදුරගේ ධර්මයෙන් ප්‍රගුණ කරමින් විසාක සිටුවරයා අවුරුදු ගාණක් යනවා. බුදුහාමුදුරුවෝ කීප වතාවක්, ඒ කියන්නේ දැන් මුල්ම අවුරුදු කීපේදී
රජගහනුවරට වැඩම කරා. ඊට පස්සේ ඊගාවට ආයේ නැවත නැවත අවුරුදු 5න් 6න් ওই වගේ කාල ගොඩාක් ගිහිල්ලා පසු කාලිනොත් මෙහෙම වැඩම කිරීමක් කරලා තියෙනවා. බුද්ධ චරිතයේදී ඒ ගැන පැහැදිලි. දැන් මෙහෙම මේ ශාසනයේ ආරම්භ වෙලා අවුරුදු 10කට පස්සේ වගේ. ඒ කියන්නේ 10කට පහු වෙලා තියෙනවා. පහු වෙන්න ඕනේ වකවානු හෙව්වොත්. අර මුල්ම අවුරුදු කීපෙදී මුල්මින්ම සෝවාන් වෙච්ච විසාක කියන සිටුවරයා මේ ධර්මයේ ප්‍රගුණ කරලා බුදුහාමුදුරුවෝ නැවත රජගහනුවරට වැඩි කාලයකදී තමයි අනාගාමී තත්ත්වයට පත් වෙනවා. මේ අනාගාමී තත්ත්වයට පත් වුණාට පස්සේ මේ සිටුවරයා නැවත යනවා තමන්ගේ ඉතින් නිවසට මාලිගයට. මේ අනාගාමී වෙච්ච කෙනෙක්ගේ විශේෂත්වයක් තියෙනවා. මේ හොරට රඟපාලා අනාගාමී වෙන අය ඉන්නවා ලංකාවේ ඕන තරම්. එහෙම නෙමෙයි, මේ අනාගාමී වුණා ධර්මානුකූලව මොනවද වෙන්නේ. අනාගාමී වුණා මෙන්න මේ ධර්මතා ටික මනසේ වැඩ කරන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද. ඒ කියන්නේ කාමරාග පටිග කියන සංයෝජන දෙක නැතිවිලා යනවා. එතකොට මේ සිටු තනතුරක් තියෙන්න නම් කාමරාගත් තියෙන්න ඕනේ, පටිගත් තියෙන්න ඕනේ. මිනිහෙකුට ජීවත් වෙන්න බෑ ওই දෙක නැතුව. ඒ කියන්නේ කාමරාග කියන්නේ මානව හිමිකමක්. මනුස්සකම නැති වෙනවා කාමරාග නැති වුණාම. පටිගය කියන එක මානව හිමිකම. පටිගය කියන්නේ ගැටීම. එතකොට ඊට අමතරව අනාගාමී වෙච්ච පුජ්‍යලයාට ධර්මතා තව තුනක් සම්පූර්ණ නැති වෙලා යනවා. මොනවද ඒ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඒකේ සක්කාය දිට්ඨිය නම් දිට්ඨිගත ස්වરૂපයක්. ඒක කාට හොයන්න බෑ. මේ මේ දේශනාවේ තියෙන්නේ ඒ ගැනම විසාක ප්‍රශ්න කරන විදිහ. නමුත් කාමරාග පටිග දෙක තමන්ගේ මානව හිමිකම අහිමි වුණාම තියෙන தත්ත්වය අනුන්ට පේනික. දැන් මෙන්න මේ සිද්ධිය, ඒ කියන්නේ මේක මේ ශනිකෝ දවසෙන් වුණා කියන එකක් නෙමෙයි වෙලා තියෙන්නේ. මම ඒකයි කාලවකවානුව මතක් කරලා දුන්නේ. දැන් විසාක කියන සිටුවරයා මුල්ම කාලයේදී සෝවාන් වෙනවා. ඊට අවුරුදු 10කින් පස්සේ තමයි මේ කතාව, මම මේ කියන කතාව සිදු වෙනවා. එන්න ඕනේ. එහෙම තමයි අපිට සාක්ෂි හම්බ වෙන්නේ. ධර්මය ගැන හෙව්වොත්, ශාසන ඉතිහාසය ගැන හෙව්වොත්. ඒතර අනාගාමී වෙන්නේ අවුරුදු 10කට පස්සේ තෝවාන් වෙලා. පස්සේ කියලා නිකන් හරියන කාලේ නෙමෙයි, ඊට පහු වෙන්න ඕනේ කියන එක සාක්ෂියතුව තියෙනවා. මේ අනාගාමී වෙලා මෙයා නිවසට ගිහිල්ලා කටයුතු කරනකොට අර කාමරාග පටිග දෙක අහිමි වෙච්ච සිටුවරයාගේ තියෙන ක්‍රියාකලාපය ධම්ම දින්නා දේවිය හඳුන ගන්න සිටු දේවිය. ඇයි මේ කාමරාග පටිග නැති වුණාම තමන් ඉස්සෙල්ලා සිටුවරයෙක්, ධන ධාන්‍ය වලට කැමති, ඒ වගේම හරකබාන, ඒ වගේම තනතුරු, එතනින් ගියාම තමාගේ තියෙන නිලතල, එතකොට රාජ්‍ය ගෞරවය, මේ සමාජ තත්ත්වය, මේ ඔක්කොම තියෙන්නේ කාමරාග එක්කයි. ඒවා නැති වුණාම තරහ යන්නේ ඉතින් පටිගේ එක්කයි. ඒ තමන්ගේ කීර්ති නාමයට හානියක් වෙනකොට තරහ යන්නේ ඒකයි. සේවකයෝ වැරදි කරනකොට, සේවකයෝ හොර වැඩ කරනකොට යන කේන්තියේ යාගේ චර්යා ස්වરૂපය පටිගේ හරහා එන්නේ. තමන්ගේ මතයකට ගැළපෙන්නේ නැති වැඩක් කරනකොට පටිගේ එන්නේ, තරහ වෙන්නේ පටිගේ කියන අනුසය හරහා. දැන් ওই දෙක අහිමි වුණාම කාටද මේක තේරෙන්න ඕනේ වැඩි? තේරෙන්න ඕනේ තමන් එකට ජීවත් වෙන අර තමන්ගේ ස්වාමි දිනේට. දැන් මේක තේරිලා මේ විදිහේ වෙනසක් උනාට පස්සේ මේ ධම්ම දින්නා සිටු දේවිය කල්පනා කරනවා මේ අපේ සිටුවරයාට. මගේ සිටුවරයාට, යාගෙනින් සිටුවරයා මොකක් හරි වෙලා තියෙන්නේ. මේ වැරද්ද මගෙන් වෙච්ච එකක්ද? එහෙනම් මං ගැන කලකිරিলাද මේ? එහෙම නැත්නම් වෙනත් විදිහේ තමන්ගේ තියෙන වෙළඳ හෙළඳාන් වල පාඩු වෙලා එහෙම වෙලාද?
දැන් සාමාන්‍යයෙන් එහෙම තමයි විවාහක දෙන්නේ ජීවත් වෙනකොට අනික් කෙනාගේ වෙනස්කම් හොයලා බලනවා. ඒක තමන්ගේ යුතුයකමක් ඒක. නැත්නම් රජතුමාගෙන් උදහසකටපත් වෙලාද මොනවා හරි සිද්ධියක් තියෙනවා මට තේරෙන්නේ නැති. ඒක හින්දා මෙහෙම මේ ගත කරන ස්වරූපයේ ඉස්සරට වැඩිය හුඟක් වෙනස්, ක්‍රියාකලාප වෙනස්, සිතුම් පැතුම් වෙනස්, හැසිරීම් වෙනස්, චර්යා ස්වරූපයම වෙනස්. ඒක හින්දා මේක කෙලින්ම සිටුවරයන් අහන්න ඕනෑ කියලා අර ධම්ම දින්න අහනවා. ඔබතුමාට මොනවා හරි වෙනසක් තියෙන වගේ මට පැහැදිලි, කලකිරීමකින් ඉන්නවා කියලා පැහැදිලි. ඔන්න දැන් මතක තියන්න මේ අනික් එයාට දෙන්නේ කලකිරීමක ස්වරූපයක්. නැයි කාමරාග පටික නැති වුණාම කාමරාග පටික තියෙන අයට තේරෙන්න ඕනේ මොකක් කියලාද? කාමරාග පටික නැති කෙනා මහා කාලකන්ණි ජීවිතයක් ගත කරන කෙනෙක් විදියටයි. ඒක රඟපාන අය නම් එහෙම කරන්නේ නැහැ නේද? අනාගාමි කියලා රඟපාන උපාසක උපාසිකා. දැන් මෙන්න ඒවා තමයි ධර්මයේ ඉන ප්‍රායෝගික ගැටලු. අර ධම්ම දින්නා අවිශ්වාස කරලා මේ දේ අර සිටුවරයාගෙන් පැහැදිලිව ඇහුවාම සිටුවරයා මෙහෙම උත්තරයක් දෙනවා. සිටුවරයා කියනවා, දේවිය මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම බුදුහාමුදුරුවන්ගේ ධර්මයට ලැබි බුදුහාමුදුරුවන්ට ගෞරවය කරනවා, බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පිළිපදිනවා, ඒ පුහුණු සිදු කරනවා. මේ පුහුණුවේදී මේ මෙහෙම ඉස්සරහට යන්න යන්න මේ ධර්මයේ දියුණුවක් ලැබෙනවා. දැන් මටත් වෙලා තියෙන්නේ ඉන්නේ එහෙම දෙයක්. මම ඉස්සර කැමති වෙලා තිබුණු මේ සිටුව කමට, ඒ වගේම සිටු තනතුරට, ඒ වගේම මේ වතුපිටි ඉඩකඩන් යාන වාහන සේවකයෝ ඒවට, රජතුමාගෙන් ලැබුණු ගෞරව සම්මාන වලට ඉස්සර මගේ අභ්‍යන්තරයේ විශාල ඇලීමක් තියෙනවා. ඒව නැති තැන මට ලොකු ගැටීමක් තියෙනවා. දැන් මේව මට අඩු වෙලා තියෙනවා. මේක තමයි මට කිසි දෙයක් වෙලා නෙමෙයි, මගේ ජීවිතයට හානි වෙලත් නැහැ. ඇත්ත කතාව මේ කතාවයි. මේ ධර්මයේ හැසිරීමෙන් ලැබෙති ඵලයක් කියලා අර සිටු මේ විසාක සිටුවරයා අර ධම්ම දින්නාට පැහැදිලි කරලා දෙනවා. මෙතෙන්දි මෙහෙම කියන්නත් හොඳ නෑ. නමුත් ඔබ කලකිරෙන හින්දා මම මේ කියන්නේ කියලා කියනවා. එතකොට මෙතන මේ දෙන්නා මේ විශේෂ චරිත දෙකක් තමන්ගේ චරිතයට ගලපන්න එපා කොයි අවස්ථාවකවත්. මොකද මේ ධම්ම දින්නා කියන්නේ මේ ශාසනයේ පෙරුම් පුරපු කෙනෙක්, විසාක කියන්නේ පෙරුම් පුරපු කෙනෙක්. මොනවටද පෙරුම් පුරලා තියෙන්නේ? මේ බුද්ධ ශාසනයේ බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයේදීම නිවන් දැකීමට සහ මේ ශාසනයේ හිමිකාරිය බවට පත් වෙනවා. ධම්ම කතිකයන් වහන්සේලා අතර, භික්ෂුණීන් වහන්සේලා අතර අගතැන්පත් වෙන කෙනා තමයි මේ ධම්ම දින්නා රහත් මෙහෙණින් වහන්සේ. ඒ වගේම ගිහි ශ්‍රාවකයන්ගෙන් ධර්මයේ පිළිබඳ වික්ත භාවයක් තියෙන අයගෙන් එක්කෙනෙක් තමයි විසාක සිටුතුමා. එතකොට මේ බණ අහන මම නෙවෙයි කියලා තම තමන් හිතන්න ඕනේ. මම හා තමන් හා සමාන කරගන්න උත්සාහ ගන්න එපා. මේක පාරමිතා ස්වරූපයකින් ආපු එකක්. එතකොට මේ ධම්ම දින්නා දේවියට අර කතාව කිව්වම ඉතින්නම් අහන ඔබතුමා දැන් මොකට කරන්න හදන්නේ? දේවිය මට මෙන්න මෙහෙම වුණොත් හොඳයි. මේ ධර්මයේ තවත් ප්‍රගුණ කරන්න එක්ක මම පැවිදි වෙනවා. එහෙම නැත්නම් ඔබ මගේ සහෝදරයක් අම්මා වගේ ජීවත් වෙන්න මං මේ ධර්මයෙන් ප්‍රගුණ කරගෙන යන්න. මගේ මේ ඉඩකඩන් ටික බලාගෙන එහෙම කටයුතු කරන්න. එහෙම නැත්නම් ඔබ තමන්ගේ දමෝපිය ළඟට යන්න මේ දේපල ඔක්කොමත් අරගෙන. එහෙම කරන්නත් පුළුවන්. මෙතෙන්දී අර ධම්ම දින්නා උපත්තියෙන්ම තීක්ෂණ භාවයක් තියෙන කෙනෙක් ධම්ම දින්නා අහනවා. එතකොට විසාක සිටුවරයාගෙන් ඔබතුමා කියන විදිහට ඔය මෙහෙම වෙනසක් මනසේ වෙනවා නම් ඔබතුමා ගැන මම විතර දන්න කෙනෙක් වෙන නැහැ. එයා ඔබතුමාගේ මනස මේ
මේ කාම වස්තුන් වලට කාමයේ සඳහා තිබිච්ච වෙනස මෙච්චර පරිවර්තනයක් වුණා නම් ඒක සැබෑ ධර්මයක් නේ. ඔය ධර්මයේ හදාරන්න පුහුණු වෙන්න බැරිද කාන්තාවන්ට? මෙන්න මේ ප්‍රශ්නේ ධම්මදින්න අහනවා. එතකොට විසාක කියනවා ඇයි බැරි පුළුවා? මමත් මේක යෝජනා කරන්න කියලා හිතියේ මං ඒ අනුන්ට එහෙම කරන්න හොඳ නැති හින්දා කිව්වේ නෑ. මේ කතා සූත්‍රයේ නෙමෙයි තියෙන අටුවාවේ තියෙන කතාව මේ පැහැදිලි කරන්නේ මං. ඒ කියන්නේ සූත්‍රය ගැන පැහැදිලි කරපු වෙන තැන්වල තියෙනවා. එතකොට අර ධම්මදින්නාව කතා කරන ඔබතුමා කියන විදිහට එහෙනම් අපිටත් මේ ගැහැණු අපිට පුළුවන් ඔය වගේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ප්‍රගුණ කරන්න පුහුණු වෙන්න ඔබතුමා ලබා ගත්තා වගේ මානසික සාහනයක් ලබා ගන්න පුළුවන් කියන. එතකොට ලබා ගන්න මොනවද? ඒක කියනවා ගිහි කමෙනුත් පුළුවන් පැවිදි කමෙනුත් පුළුවන්. පැවිදි වෙන්නත් පුළුවන්. ආන්න බලන්න පැවිදි කම පුළුවන් කියනකොට ගැහැණු කෙනෙකුට පැවිදි කම පුළුවන් වෙනකොට සාසනය ගොඩක් කල් ගිහිල්ලා. ඒකයි මං කිව්වේ මේ බුද්ධත්වයෙන් මුලින් සිදු වුණා නෙමෙයි මෙහෙනි සසන ආරම්භ කරලා අවුරුදු ගාණක් ගියාට පස්සේ ඒ කියන්නේ අවුරුදු 10ක් 15ක් ගිය කාලයක තමයි මේ සංසිද්ධිය සිදු වෙන්නේ. එතකොට ධම්මදින්නා කියනවා මට මේ දේ ඔබතුමාත් දැන් මේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා නම් මට මේ දේපොළ වැඩකුත් නැහැ. මට ඊට වැඩිය වරින්නවා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ප්‍රගුණ කරලා මේ නිවන් අවබෝධ කරගන්න. සංසාර විමුක්තිය ලබා ගන්න. ඒක නිසාවෙන් ඔබතුමා අවතර දෙන්න මට උදව් කරන්න ඔබතුමා ගිහිව ඉඳලා මේ තත්වයට ධර්මයේ හදාගත්තනේ මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. මෙන්න මේ සිද්ධිය ධම්මදින්නා අර සිටුවරයන් ඉල්ලනවා. එතකොට බොහොම සාදුකාරයක් දීලා මම මේ උදව්ව කරනවා කියලා මුලින්ම බිම්බිසාර රජතුමා ළඟට ගිහිල්ලා කියනවා අපේ ධම්මදින්නා පැවිදි වෙන්න කැමති ඒකින්ද ඒ සඳහා සියලු දේවල් සංවිධානය කරනවා ඔබ වහන්සේ අපිට උදව් කරන්න ධම්මදින්නා පෙරහැරකින් කියන්න ඕනේ මෙහිණි අසපුවට ඒ කියන්නේ එතකොට ඒ කතාවේ හැටියට අටුවාවේ හැටියට මෙහිණි ආරාමයක් තිබිලා නැහැ රජගහනුවර ඈත ප්‍රදේශයක තිබිලා තියෙන්නේ ඒ ඈත ප්‍රදේශයට පිටත් යනවා විශාල පෙරහැරකින් පිටත් කරලා විසාක සිටුවරයම ගිහිල්ලා ඒ මේනි ආරාමයේ හිටියේ වැඩි හිටියා භික්ෂුණීන් වහන්සේට බාර දීලා පැවිදි කරනවා. දැන් ඔන්නෝතෙන්ට ඔතෙන්දී තමයි විසාක දැන් නැවතෙනවා තමන්ගේ රජගහ නුවරට. දැන් මතක තියාගන්න විසාක කියන්නේ සිටුවරේ තව ගිහියෙක්. නමුත් නිකන් ගිහියෙක් නෙමෙයි අනාගාමි තත්ත්වයට පත් වෙච්ච ගිහියෙක්. ධර්මයේ පිළිබඳවත් අර අතීත පාරමිතා බලයකින් ධර්මයේ පිළිබඳව යම්කිසි හසල දැනුමක් තිබිච්ච ගිහියෙක්. දැන් මේ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ රහත් වෙලා නැහැ. දැන් පැවිදි වෙලා එයාගේ තිබිච්ච පෙර පින් බලය හරි ප්‍රාර්ථනා බලයකින් හරි අර දීපු කමටහන් වඩලා ඉතා කෙටි කාලයකින් රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණාම අර ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ කල්පනා කරනවා දැන් මම මේ ආයත දුරපලාතක ඉන්නේ මං මොකටද පැවිදි වුණේ පැවිදි වෙච්ච දේ සම්පූර්ණ වෙලා තියෙනවා. ඒක නිසාවෙන් මම යන්න ඕනේ රජගහ නුවර ආසන්නයේ තියෙන මෙහෙණි අසපුවකට කියලා. දැන් බුදුහාමුදුරුවෝත් ඒ වන විට වැඩ සිටින්නේ නැවත වතාවක් රජගහ නුවරයි. දැන් ඒ හින්දා මේ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ රජගහ නුවරට වැඩම කරනවා. මේක ආරංචි වෙනවා විසාක සිටුවරයාට. ආරංචි වෙලා මෙන්න මෙතන ඉඳලා තමයි විසාක සිටුවරයා දැන් අනාගාමී වුණාට තමන්ගේ අර ධම්මදින්නා මෙහෙණින් වහන්සේ ගැන හිතන්නේ වැරදි. කොච්චර යා කැමති වෙලා මේ ධර්මයේ ප්‍රගුණ කරන්න ගියත් ධර්මයේ ගැඹුරුයි ශාසන ප්‍රතිපදාවත් කටුකයි
මේ සිටු නිවසක හොඳින් ජීවත් වෙච්චි මේ වගේ ගැහැණු කෙනෙකුට අනිවාර්යයෙන් මෙච්චර ඉක්මනින් මේ සවැත් නුවරට ආවේ මේ ශාසනයේ පැවිදිකම එපා වෙලා නැවත ගිහිකමට පත් වෙන්න ආසාවෙන් වෙන්න පුළුවන්. මේ ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන නැති වෙන්න පුළුවන්. ධර්මයේ තේරෙන්නේ නැතුව මං කිව්වට අපිට මේ ප්‍රගුණ කරන්න පුළුවන් වුණාට ගැහණු කෙනෙකුට මේවා ප්‍රගුණ කරන්න බැරුව ඇති. ඒකින්ද ගිහින් කතා කරලා එහෙම තත්ත්වයක් නම් ධර්මය අවබෝධ කරගන්න නැත්නම් ධර්මයේ පිටුවහලක් කරන්න නැත්නම් තවදුරටත් ඒ විදිහේ ජීවිතයක් ගත කරන්න පැවිදි ජීවිතයක් ගත කරන්න අකමැති නම් නැවත මේ දේපොළ අරගෙන ගිහි ජීවිතයක් හොඳින් ගත කරන්න කියන අදහස කියන්න ඕනේ කියලා මේ සිටුවරයා අර ධම්මදින්නා රහත මෙහෙණින් වහන්සේ වැඩ සිටින කුටියට යනවා. ගිහිල්ලා දැන් විසාක සිටුවරයා දැන් ධර්මය අවබෝධ කරගත්තද නැත්නම් කලකිරුණාද කියලා තේරෙන්නේ නැහැනේ මෙයාට. මේ අනාගාමි වුණාට මේ රහතන් වහන්සේ කියන කෙනෙක් කියලා තේරෙන්නේ නැහැ. ධර්මය ගැන තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අනුන්ගේ தත්ත්වය හොයන්න ගියොත් තමන් හැමදාම මාරු වෙනවා මේ ධර්මයේදී. ඔයගොල්ලන්ට පුළුවන් තව කෙනෙක්ගේ පොහොසත්කම හොයන්න, දුප්පත්කම හොයන්න, සහතිකලත් උවච්චම හොයන්න. නමුත් සීල සමාධි ප්‍රඥා හොයන්න නම් බෑ. හොයන හැම කෙනාම පරදිනවා. හොඳම සාක්ෂිය මෙතන තියෙනවා. මේ අනාගාමි සිටුවරයා හොයන්නේ ඉස්සර තමන්ගේ සිටු දේවිය ගැනයි. ඒත් තමන්ට තේරෙන්නේ මෙයා මේ ධර්මය අවබෝධ කරගත්තේ රහත් කෙනෙක්ද, අඩුම ගාන සෝවාන් වෙච්ච කෙනෙක්ද, නැත්නම් සාසනය ගැන කලකිරිලා ඉන්න කෙනෙක්ද, ගිහිකම ගැන සංසාරයේ කලකිරිලා ඉන්න කෙනෙක්ද? ඔය දෙක ඔය ටිකවත් තෝරගන්න බෑ. දැන් තෝරගන්න මෙයා උපක්‍රමයක් අහනවා. මේ උපක්‍රමය ගැන කල්පනා කරන්නේ දැන් අහන්න ඕනේ. එහෙමනම් මේ ධර්මයේ තියෙන දේවල් දැන් එතෙන්දි විසාක සිටුවරයා හටුවා විස්තරයක් තියෙනවා. ධම්මදින්නා ගැන සැක හිතනවා. මෙයා හරි උගත් තීක්ෂණයි. මොකද ඒක එදා ඉඳලා දන්නේ දෙයක්. තීක්ෂණ කමක් තියෙනවා. ඒකින්ද මම දැන් ප්‍රශ්න ඇහුවොත් ওই ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙනවා. මොකද ওই ටික පාඩම් කරලා එන්නේ නැති මේ අසපුවේ හිටියේ කටි කාලේදී. ඒකින්ද මෙතන දැන් ධර්මයේ ගැන ප්‍රශ්න ඇහුවා. මෙයාගේ හරි මෙයාගේ නියම තත්ත්ව තෝරගන්න බෑ. මං අහන්න ඕනේ මේ ගැටලු ටික යංගිසි තේරෙන්නේ නැති ගැට සහිත දෙකින් කියලා මේ විසාක සිටුවරයා හිතනවා. හිතලා අර ධම්මදින්නා මෙහෙණින් වහන්සේ හම්බ වෙලා හම්බුණා. මෙතන මේ සූත්‍රයේදී මෙන්න මේ වචනයක් භාවිතා කරනවා. මෙන්න මේව වැදගත්. හැම වෙලෙම ප්‍රශ්නය අහන්නේ ආර්යයන් වහන්සේ කියලා. ඒ ආර්යයන් වහන්සේ කියලා ගිහියෙක් කතා කරන එක එදා පැවිද්දයට කතා කරපු විලා මේ ගෞරව නාමය. දැන් මේකෙන්ම තේරෙනවා දැන් විසාක ධම්මදින්නාව ගැන සැක හිතන්නේ මොකද? මේ ධර්මයේ එපා වෙලා ගිහි ගමට මේ ගමට ආවා කියලානේ. ඒ වුණාට කතා කරන්නේ විසාක සිටුවරයා පහච්චල්ලා නෙමෙයි ආර්යයන් වහන්සේ. ආර්යයන් වහන්සේ කියලාමයි ප්‍රශ්න අහන්නේ. එතකොට තව දෙයක් මතක තියාගන්න ඕනේ. මේ සංසිද්ධි වගේම එදා ශාසනය තුල සියලුම පැවිදි වෙච්ච අයට ආර්යයන් වහන්සේ කියලා කතා කරන ස්වරූපයක් ගිහි ශ්‍රාවකයාගේ තිබිලා තියෙනවා. ඒක අනිකුත් ජෛන ආදී ශාසනවලත් තියෙනවා. මේ ධම්මදින්නා පෙරහැරකින් අර පැවිදි කරන්න එක්ක ගියා වගේ වර්තමානයේ ජෛන ආගමේ දැන් ගිහිව විවාහ වෙලා ඉඳලා යම්කිසි කෙනෙක් ගැහණු කෙනෙක් කැමති වුණොත් ඒගොල්ලන්ගේ තියෙනවා පැවිදි ජීවිතයක්. නිගණ්ඨ ස්වරූපයේ පැවිදි ජීවිතයක් නෙවෙයි ඒක. ඒකට කියනවා නිර්මල ජීවිත කියලා. ඒකට කැමති වුණොත් පන්සලේ ඉන්න ඕනේ. ඒ පන්සලේ ඉන්න ඒ විදිහට උඟාක් වතාවක් තියෙනවා. බණ භාවනා කරන්නත් තියෙනවා. ඒ දේවල් ගතකරන්න ඒ විදිහට හැසිරෙන්න කැමති වුණොත් ගිහියෙක් විදිහට කාලයක් ඉඳපු ස්වාමි දියණියා කාන්තාව
සාමාන්‍ය හරි ජෛන මේ ශ්‍රාවකයෙක් නම් එයාව දැනුත් ඉන්දියාවේ පැවිදි කරන්න එක් කියන්නේ ලොකු පෙරහැරක්. මේ මේ සම්ප්‍රදාය ඉන්දියාවේ තිබිච්ච පැරණි සම්ප්‍රදායක්. ඒකට බනින්නේ නැහැ, ඒක කරන්නේ උත්සවයකින්. මොකද එච්චර වටින දේවල් කියලා ඒගොල්ලෝ දන්නවා, ඒක සමාජයෙන් දන්නවා. විහිගමට වැඩිය පැවිද්ද උසස් කියලා. ඉතින් ආර්යයන් වහන්සේ කියලා තමයි මෙතෙන්දී පැවිද්දට කතා කරන්නේ. නමුත් මතක තියාගන්න ආර්යයන් වහන්සේ කියලා කතා කරාට විසාක සිටුවරයාගේ හිතේ තියෙන්නේ ධම්මදින්නා මොකවත් අවබෝධ කරගත්ත කෙනෙක් නෙමෙයි කියන එකයි. ඒත් කතාවෙන් කියන්නේ ආර්යයන් වහන්සේ. දැන් ඔන්න ඕක තමයි මම මේ පැහැදිලි කරේ මේ සූත්‍රයේ තියෙන නිධාන ස්වરૂපය. ඉතින් මේ නිධාන ස්වરૂපය වැදගත් වෙන්නේ කවුද මේ කතාවට සාකච්ඡාවට භාජනය වෙන්නේ, කොහොම අයද, නැත්නම් තම තමන් වගේ අය කියලා හිතනවා. එහෙම අය නෙමෙයි කියලා මම පැහැදිලි කරා. ශ්‍රාවකයෝ විදිහට දැන් ගිහි ශ්‍රාවකයා මෙතන අනාගාමී පුජ්‍යලයේ පැවිදි ශ්‍රාවකයා රහතන් වහන්සේ, රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක්. මේ දෙන්නාගේ ඥාති සම්බන්ධය ගත්තවත් පැරණි අඹු සැමියෝ දෙන්නේ. ඉතින් ඔය සියල්ල සිද්ධ වෙද්දී දැන් මේ විසාක කියන සිටුවරයා අර ධම්මදින්නා වන්දනා කරලා අහන ප්‍රශ්න පෙළ තමයි මේ අංකගත කරලා මං ඔබලාට ලබා දීලා තියෙන්නේ. දැන් මේ ප්‍රශ්න ටික තමයි අපි ධර්මානුකූලව සාකච්ඡා කරන්නේ. මේ ප්‍රශ්නවල අන්තර්ගතයයි පිළිතුරුවල අන්තර්ගතයයි බුදුහාමුදුරුවෝ අනුමත කරපු නිසාවෙන් මේක බුද්ධ දේශනාවක් වෙනවා. එහෙනම් බුදුහාමුදුරන්ගේ ධර්මයේම තමයි අපි මේ චූල වේදල්ල සූත්‍රයෙන් නැවත අධ්‍යයනය කරන්න වෙන්නේ, ඉගෙන ගන්න වෙන්නේ. දැන් මේ ප්‍රශ්න අහන අනුපිළිවෙල මං කියවන්නේ හරි ඉස්සෙල්ලා විසාක සිටුවරයා කල්පනා කරනවා කියලා. මේ ධම්මදින්නා කොහොමත් බුද්ධිමත්. මේ ටික කාලයේදී ඔය අසපුවේ ඉඳලා මේ බුදුහාමුදුරන්ගේ වචන, ධර්මයේ වචන ඔක්කොම ඉගෙනගෙන ඇති. ආගින් හරි අහගෙන මං නිකන් ප්‍රශ්න ඇහුවට දෙන උත්තරෙන් මට මෙයාගේ සැබෑ පුහුණුව, සැබෑ තත්ත්වය හොයාගන්න බෑ. ඒක නිසාවෙන් මම අමුතු විදිහකට ප්‍රශ්න අහනවා. මෙයාගේ තත්ත්වය මොකද්ද කියලා හඳුන ගන්න ඕනේ කියලා හිතලා තමයි මේ ප්‍රශ්න නිර්මාණය කරලා අහන්නේ. දැන් පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් බලන්න ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ප්‍රශ්නේ අහන්නේ. සක්කායෝති අයියේ උච්චති කතමානුකෝ අයියේ සක්කාති උච්චති භගවතා. ඒ කියන්නේ සක්කාය කියලා මේ ධර්මයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනලු වචනය සක්කාය. අපි අහන සක්කාය දිට්ටි ඒ වගේ එන මුල් කාණ්ඩේ සක්කාය කියලා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ වචනය පැහැදිලි කරනවා. මොකකටද සක්කාය කියන්නේ කියලා ධම්මදින්නා රහත් මෙහෙණින්ගෙන් අහනවා විසාක සිටුවරේ. දැන් ඒකට උත්තරය දෙනවා. මොකද්ද උත්තරේ? පංචකෝ ඉමේ ආවසෝ විසාක පංච උපාදානස්කන්ධා සක්කායෝ උත්තං භගවතා කියලා දේශනා කරනවා. මේ සක්කාය කියන්නේ අමුතු දෙයකට නෙමෙයි බුදුහාමුදුරුවෝ භගවතා දේශනා බුදුහාමුදුරුවෝමයි දේශනා කරන්නේ. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට කියන නම. ඒක පැහැදිලි කරනවා. සෙය්‍යති දාං රූප උපාදානස්කන්ධං, වේදනා උපාදානස්කන්ධං, සංඥා උපාදානස්කන්ධං, විඥාන උපාදානස්කන්ධං, සංඛාර උපාදානස්කන්ධං. ඒ කියන්නේ පංචස්කන්ධ උපාදානයට කියන නමක්ලු සක්කාය. දැන් ඔන්න ඔය පළවෙනි ප්‍රශ්නයයි උත්තරේ. අපි මේවා වෙනම සාකච්ඡා කරන්න ඕනේ. මම මේ ප්‍රශ්න කීපයක් ගන්නවා. දෙවෙනි ප්‍රශ්නය අහන්නේ සක්කාය සමුදයෝ. මේ සක්කාය සමුදය කියලා බුදුහාමුදුරන්ගේ ශාසනයේ වචන භාවිතා කරනවලු. ඒ සක්කාය සමුදය කියන්නේ මොකටද කියලා ධම්මදින්නාවගෙන් අහනවා විසාක සිටුවරයා. දැන් බලන්න මේකේ උත්තරේ
දමදින්නා දෙන්න උත්තරේ තියෙන්නේ යායන් ආවුසෝ විසාක විසාක සක්කාය සමුදයෝති අයන් යායන් ආවුසෝ විසාක තණ්හා පෝනෝ භවිකා නන්දි රාගසාගතා తత్ర తత్ర అభినందిమి చెయ్యతి ఏతం కామ తన్నా భవ తన్నా విభో తన్నా ఏనమి సక్కాయ సముదే කියන්නේ 아무తు දෙයක් නෙමෙයි కామ భవ విభో කියන తన్నా තුන එන సక్కాయ సముదే කියන්නේ 아무తు දෙයක් නෙමෙයි తన్నాවයි මේක අපි අහලා තියෙන විදිහක් නේ ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අහනවා විසාක සිටුවරයා ආර්යාවෙනි මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ සක්කාය නිරෝධ තීන සක්කාය නිරෝධය කියලා ධර්මතාවයක් තියෙනවා ඒක මොකද්ද මොකටද මේ සක්කාය නිරෝධය කියන්නේ එතකොට ධම්මදින්නා මෙහෙණින් වහන්සේ දෙන උත්තරේ තියෙන්නේ ආයංකෝ ආවසෝ විසාක ප්‍රශ්නායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ අර නිරෝධ ආර්ය සත්‍ය තියෙන්නේ ඉන්නේ ටික පැහැදිලි කරනවා මේ තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ හේතයක් වන්නේ නැතුව තණ්හාව නැති තැනට කියනවා සක්කාය නිරෝධය කියලා හතරවෙනි ප්‍රශ්නෙත් අහනවා ඒ ගවම්ම හතරවෙනි ප්‍රශ්නය සක්කාය නිරෝධ ගාමිනී පටිපදාය කියන්නේ මොකද්ද බුදුහාමුදුරන්ගේ ධර්මය. එතකොට 아무ත දෙයක් නෙවෙයි මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා උත්තර දෙනවා. දැන් බලන්න ප්‍රශ්න හතරක් තියෙනවා. මුල් ප්‍රශ්න හතර. ඒ මුල් ප්‍රශ්න හතර තියෙන්නේ මුල්ම ප්‍රශ්නේ අහන්නේ කොහොමද? සක්කාය සක්කාය. ඒ කියන්නේ සක්කාය කියන්නේ මොකද්ද කියලා අහන. ඊට පස්සේ සක්කාය නිරෝධය කියන්නේ මොකද්ද කියලා අහන. ඊළඟට සක්කාය නිරෝධ ගාමිනී සක්කාය සමුදය කියන්නේ මොකද්ද කියලා දෙවෙනුව අහනවා. සක්කාය ඇති වෙන්න හේතුව මොකද්ද කියන එක. සක්කාය නිරෝධය අහනවා. ඒ හතරවෙනිව අහනවා සක්කාය නිරෝධ ගාමිනී පටිපදාය මොකද්ද කියලා. දැන් මේකේ සක්කාය කියන වචනය වෙනුවට අපිට හුරු වචනයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය කියන වචනේදී අපි භාවිත කරා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ මේ සාතනේ ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න සෝවාන් වෙන්න වෙන්නේ ආ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා. ඒකෙන් තව ඉස්සරහට ගිහින් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයට පස්සේ වඩන සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා වලින් තමයි අනාගාමි ඒ වගේම සකදාගාමි අනාගාමි අරිහත් ආර්ය ශ්‍රාවකයෝ බිහි වෙන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍යයේදී අපි අහලා තියෙන අපි දන්න වචන ක්‍රමය මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍යය, සමුදය ආර්ය සත්‍යය, නිරෝධ ආර්ය සත්‍යය, මාර්ග ආර්ය සත්‍යයයි. දැන් එතෙන්දී දුකට හේතුව දුක නැති තැන දුක නැති කරන ක්‍රමය කියන එකයි සිංහල අර්ථය. එතකොට දුකට හේතුව දුක නැති තැන දුක නැති කරන මාර්ගය. මේක ආර්ය සත්‍ය හතරයි. දැන් මං කියවනේ අර විසාකාව දැන් විසාකා සිටුවර කල්පනා කරනවා කියලා ධම්මදින්නාවකින් ඇහුවා නම් ආර්යාවෙනි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා ආර්ය සත්‍ය හතරක් ඒක මොකද්ද කියලා රහණේ ඇහුවා නම් උත්තරේ දෙනවා හරියටම පාඩම් කරලා කියලා විසාක සිටුවරය හිතනවා. ඇයි මෙයා කපටි ඉස්සර පාඩම් කරලා මේකට උත්තර දෙන්නේ? මේ වින්තුනුත් දෙන්නේ චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා ඇහුවොත් උත්තර දෙන්න බැරි කෙනෙක් මෙතන වාඩි වෙලා ඉන්නවද? නෑ. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා තියෙන කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයිද? ඒකත්ද? එතකොට අර ශාස්ත්‍රීය අධ්‍යාපනයේ ශාස්ත්‍රීය දැනුම එක්ක ධම්මදින්නා විසාකාව රවට්ටයි කියලා විසාකා දන්නවා. ඒක නිසා වෙන් අහන්නේ ප්‍රශ්නේ ගැඹුරකින්. දැන් බලන්න දුක වෙනුවට ආදේශිත වචනේ මොකද්ද මෙතන? සක්කාය
සක්කාය සක්කාය කියන්නේ කුමක්ද ආර්යාවනි කියලා අහනවා. එතකොට උත්තරේ මොකද්ද? රමදින්න රහත්මිනින් වහන්සේගේ උත්තරය පංචකෝ ඉමේ ආවුසෝ විසාක උපාදානස්කන්ධා සක්කායෝ උත්තෝ භගවා. මේ සක්කාය කියන්නේ අමු මොකක්වත් නෙවෙයි, පංච උපාදානස්කන්ධයටයි බුදුහාමුදුරුවෝ. ඔන්න දැන් හොඳම ගැටලුවක් එනවා. දැන් සක්කාය දිට්ඨිය නැති වෙනවා උපාසක උපාසිකාවන්ට භාවනා කරලා එළිපෙනිලා. දැන් සක්කාය කියන එක මොකක්ද කියලා දන්නේ නැහනේ හරියට. එළිපෙනුනම සක්කාය දිට්ඨිය නැති වෙනවා. භාවනා කරලා පාවෙලා සක්කාය දිට්ඨිය නැති වෙනවා. එතකොට සක්මන් කරනකොට පෙලක් අයට අවිද්‍යාපච්චය සංඛාරා කියලා හිතට ඇවිදින් අර ඉස්සර අරමානි ජ්වානි සීලවති කියලා හිතට එනවා වගේ සක්කාය දිට්ඨියක් වෙනවා. එතකොට නම් සක්කාය කියන්නේ මොකද්ද කියලා දන්නේ. මෙතෙන්දි පැහැදිලි කරගන්න පුළුවන් අපිට බුදුහාමුදුරන්ගේ අනුමත දේශනාවක් මේක. සක්කාය කියන්නේ ධර්මයේ එක විදිහකින් බැලුවාම, තව පරියායකින් බැලුවාම සක්කාය කියන්නේ බුදුහාමුදුරෝ දුකට කියන තවත් නම. දුක්ඛ ආර්ය සත්‍යයේදී පැහැදිලි කරන්නේ මොකද්ද? ජාති දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, පරිදේව දුක, කැමති දේ නොලැබීමේ දුක, අකමැති දේ ලැබීමේ දුක, සංකිච්ඡේන අවසානයේ තියෙන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙනම් දුක කියලා චතුරාර්ය සත්‍ය දුක කියන්නේ රුපියල් සතන් හැතිච්ච එක නෙවෙයි, වයසට යන එක නෙවෙයි, කොරෝනා හැදෙන එක නෙවෙයි, එතකොට සෝවාන් වෙච්ච නැති එක නෙවෙයි දුක කියන්නේ. පංචස්කන්ධ උපාදානියට එන සක්කාය කියන්නේ මොකටද? සක්කාය කියන්නේ පංචස්කන්ධ උපාදානයි. එහෙනම් දුකයි සක්කාය කියන එකයි දෙක සමානයි. කොහෙද දුක තියෙන්නේ? එතන තියෙන සක්කාය. කොහෙද දුකක් තියෙන දිට්ඨියක් හැදෙන්නේ? එතන තියෙන දිට්ඨිය සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය නැති තැනක තියෙන්නේ මොනවද? දුක නැහැ. දුක නැති තැනක දුකට හේතුව නැහැ, තණ්හාව නැහැ. එහෙනම් සක්කාය දිට්ඨිය නැති තැනක, සක්කාය දිට්ඨිය නැති තැනක තණ්හාවේ බලපෑමට ලක් වෙලා නැහැ. කාම තණ්හාවක් නැහැ, භව තණ්හාවේ බලපෑමක් නැහැ, විභව තණ්හාවක් නැහැ. සක්කාය කියන தත්ත්වය සක්කාය දිට්ඨිය නැති තැනක තණ්හාවේ ශේෂයක් වහන්නේ. පස්සය අශේෂ විරාග නිරෝධ, තණ්හා අශේෂ විරාග නිරෝධ නිරුද්ධ වෙනවා. ඒ සක්කාය දිට්ඨි අහක් කරන මගක් තියද ලෝකේ? මොකද්ද මග? දුක නැති කරන මගමයි. ඒක මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම. දැන් මෙන්න මේ ප්‍රශ්න හතර මුල්ම තියෙන්නේ. මේ පළවෙනි ප්‍රශ්න ටික අහන්නේ එතකොට ඇත්තටම චතුරාර්ය සත්‍ය ගැන වෙනත් භාෂාවකින් වෙනත් ක්‍රමයකින්. එතන දුක වෙනුවට ආදේශ කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ භාවිතා කරපු සක්කාය කියන වචනේ. එහෙනම් සක්කාය දිට්ඨිය නැති තැනක තියෙන දුක නැතිකමයි. එහෙනම් සක්කාය දිට්ඨිය කියන්නේ සංයෝජනය. මේ සංසාරයේ හදන දිට්ඨි ඔක්කොම සක්කාය දිට්ඨිය හා බැඳිලා තියෙනවා. ඒ සංසාරයේ හදන දිට්ඨියක් තමයි හැම වෙලේම දුකටි අන්තර්ගත වෙන්නේ. සංසාරයේ දුකයි. සංසාරයේ තියෙන්නේ කොහෙද? එතන දුකයි. දුක තියෙන තැන තියෙන්නේ මොකද්ද? සක්කායයි. එතන තියෙන දිට්ඨිය මොකද්ද? සක්කාය දිට්ඨියයි. දැන් ඔය භාවනා වඩලා
දැන් අපි හිතමු සමත භාවනාව වැඩුවා කියලා සක්කාය දිට්ඨිය හක් වෙන්නේ නැහැ කාටවත්. කාමී හක් වෙනවා. සක්කාය දිට්ඨිය පෝෂණය කරන කාමී හක් වෙනවා. යටපත් වෙනවා. හක් වෙනව නෙවෙයි යටපත් වෙනවා. දැන් පැහැදිලිව මෙතෙන්දි පේනවා අපිට ඇත්තටම මේ සූත්‍රයේ තියෙන පළවෙනි ප්‍රශ්නේ වුණා ධර්මානුකූලව සාකච්ඡා කරන්න නෙමෙයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. ඊගා පොහේ දවසේ තමයි ඒක කරන්න වෙන්නේ. මොකද අද මේ සූත්‍රයේ නිධානය තමයි මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වුණේ. නිධානය කියන්නේ කවුරු පැහැදිලි කරපු එකක්ද මේක? කොයි විදිහේ සිද්ධියක්ද මේ තියෙන්නේ? නිකම්ම නිකං මේ ජනමාධ්‍යකාරව දෙන්නේ ප්‍රශ්නයක්ද මේක? එහෙමත් හිතනවා නේ බෙලක් අය. දැන් තියේ අහන්නේ එහෙම නෝ චැනල් වල. මාධ්‍ය නිවේදකයෝ දෙන්නේ ප්‍රශ්න අහනවා. අහන්නේ කොහේවද? හරි ගැඹුරු ප්‍රශ්න. නමුත් එහෙම අය නෙමෙයි මේ. මේ දෙන්නගේ අතීතයේ කොහොම වුණාත් ප්‍රශ්න සාකච්ඡාව සිදු වෙනකොට එක්කෙනෙක් රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් එක්කෙනෙක් අනාගාමි ගිහි ශ්‍රාවකයෙක්. එතකොට ධර්මයේ පිළිබඳ හසල දැනුමක් තියෙනවා. එතකොට දැන් කාට හරි හිතෙන්න පුළුවන් එහෙනම් රහත් වෙච්ච ඔක්කොටම මේ වගේ හැකියාවක් තියද? අනාගාමි වෙච්ච ඔක්කොටම මේ වගේ හැකියාවක් කිසිසේත් නෑ. මොකද මේ ශාසනයේ භික්ෂුණීන් වහන්සේලාගෙන් ධර්ම කථික තනතුර ලබා ගත්තේ රහත් මෙහෙණින් වහන්සේ ධම්මදින්න. ඒක පාරමිතා බලය. නැතු රහත් වෙච්ච සියලුම දෙනාට මෙහෙම ධර්මය ගැන සාකච්ඡා කරන්න හැකියාවක් තියෙනවා කියලා ධර්මය කියන්නේ. මොකද ඒවා උපු වෙන්න මේ පින්වතුන්ට මම ඉස්සෙල්ලා පෙන්වේ ශ්‍රාවක කතා පෙන්වුවා. හැමෝටම මෙහෙම බෑ කියලා. ඒ වගේම අනාගාමී වෙච්ච ගිහියන්ට ඔක්කොටම හෝ පැවිද්ද ඔක්කොටම හෝ මේ විදිහට ධර්මයේ හසුරුවන්න හැකියාව තියෙනවා කියලා හිතන එක වැරදි. එහෙම බෑ. නමුත් සංසාර විමුක්තිය මේ හැමෝගෙම එකයි. සංසාර විමුක්තිය කියන්නේ දුක නැති තැන හැමෝටම පොදුයි. දුක නැති තැන අවබෝධ කරගෙන තියෙනවා. දැන් එහෙමනම් අපිට වඩාත්ම වැදගත් වෙන්නේ අද මේ දේශනාව තව ටිකකින් අපි නවත්තන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ට මේ සූත්‍රයේ තියෙන නිකම්ම මජ්ක්‍ධිම නිකාය සූත්‍රය බැලුවටම කියෙව්වට තේරෙන්නේ නැති නිසාවෙන් මං ඒ සූත්‍රයේ තියෙන ප්‍රශ්න ටික මේ අංකගත කරා. අංකගත කරපුවාම පිළිවෙලට තියෙන්නේ බලන්න. හැබැයි හවස වෙනදා වගේම අපි දෙකට ප්‍රශ්න සාකච්ඡාව තියෙනවා. මේකේ පිළිබඳව කිසිම ප්‍රශ්නයක් අහන්න බෑ මේ සූත්‍රය සම්බන්ධව. මොකද හේතුව ප්‍රායෝගික දේවල් අහන්න භාවනාව සම්බන්ධව. මේ සූත්‍රය ගැන අහන්න සූත්‍රයේ පැහැදිලි කරාට පස්සේ කවුරු හරි. මොකද අද වෙනකන් සූත්‍රය පැහැදිලි කරන්නේ නැහැ. සූත්‍රය මොකද්ද කියලා හඳුන්වලා දුන්නා විතරයි. ඔයගොල්ලෝ ඕනනම් අද දවසේ ඔයක කියවගන්න. කියවපුවාම තේරෙයි ඒ ධම්මදින්නා දෙන උත්තරයි පළක් ඒවා හිතන්නවත් බැරි දේවල්. ඇත්තටම අපිට තේරෙන ඒවා නෙවෙයි මේ. අපිත් මේවා ගැන නිශ්චිත දෙයක් ගන්න නම් අටුවා වගේ දේවල් තව ඒ ගැන දැනුවත් වෙච්ච අයගෙන් අහගන්න හරි ඕනේ. නාටුවා කියන්නේ ඒකට. එතකොට අටුවාවල් හොයාගලන් කියවන්න යන්න මහන්සි වෙන්න එපා. ඊට වැඩිය අපි බලමු මේක ධර්මානුකූලව ඉදිරියේදී විස්තර කරගන්න. දැන් සක්කාය කියන වචනය ගැන අලුත් අර්ථකථනයක් අපිට ආවා. ඒක නිසාවෙන් සක්කාය දිට්ඨිය නැති වුණා කියනවා නම් දුක අන්තර්ගත දිට්ඨිය නැති වුණා කියන එකයි මේකේ අර්ථය. ඔයගොල්ලෝ බලකයට මා තියෙන දුක මොකද්ද? මාගේ සක්කාය දිට්ඨිය නැති වෙලා හාමුදුරුවෝ පිළිගන්න කැමති නෑනේ. අන්න අලුත් දුක. මං කියන එක තේරෙන්නේ නෑනේ හාමුදුරුවෝ. එතකොට පේනවනේ සක්කාය දිට්ඨිය නැති වෙච්ච විදිය. ඒකින ධර්මයේ ගැඹුරුයි. මෝඩයා වගේ කරගෙන යන්න කමටහන්න තීන්දු ගන්න එපා. අපි ප්‍රායෝගිකව ගැටලු හරි මොනවා හරි තියෙන දෙයක් අපි දෙකට ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්න ඇත්තටම එවලේ අහන්නත් පුළුවන්. වඩාත් හොඳයි ලේසි. ඒක යම්කිසි ක්‍රමයකට තුසාරිකා නෝනාට දැනන්න පුළුවන් නම් මේල් එකකින් හරි මැසේජ් එකකින් හරි. හැබැයි වැඩක් නැති ප්‍රශ්න ඉදිරිපත් කරන්න නැතුව ඉන්න.
ඉතින් හැමදෙනාම මේ අද දවස ගත්තම මෙච්චර මේ රටේ ලෝකයේ තියෙන වසංගත තත්ත්වයේ උනත් මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තම තමන්ගේ නිවෙස් වල හරි තමන්ගේ හිතමිත්‍ර නිවසේක හරි මේ විදිහට බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් ඒ වගේම කරගෙන යන භාවනාව පුහුණුව ගැන ගෞරවයෙන් අටසිල් සමාදන් වෙලා අද දවසේත් හැකි පමණ සීල සමාධි ප්‍රඥා කියන ඒ ශික්ෂා තුනම වැඩෙන සතිපට්ඨාන භාවනා කමටහනක් වැඩෙන උතුම් වූ ජීවිතයක් ගතකරන ශක්තිය ධෛර්යය හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි උදෑසන දේශනාව අවසන් කරනවා. හවස දෙකට ධර්ම සාකච්ඡාවක් විදිහට තියෙන ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.